හැමෝටම සුබ දවසක් මම මලිති මම අද මලීස් කලර්ෆුල් වන්ඩර්ස් වලින් ඔයගලන්ට අරගෙන ආවේ තරල කලාවේ ඩච්පෝ ටෙක්නික් එක පාවිච්චි කරලා කරන පේන්ටින්ග්ස් දෙක මම මේ පේන්ටින්ග්ස් දෙක කළේ ෆෝල් කලර්ස් එමෙන්නම් ගිම්හාන වර්ණ පාවිච්චි කරලා ඉතින් මට හිතුණා මම ඇත්තටම රසවින්ද ඒ ගිම්හාන වර්ණ පිරි ඒ කාලේ මම ගත්ත ඡායාරූප ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් මේ තමයි මම ගත්ත අපේ නිවසවට තිබිච්ච ලේක් වල පාරවල් වල මායි පුතා නිතර මැවිද්දා ඒ කාලේ. හැමෝම කැමති ඒ කාලේ පාරට බහලා ඇවිදින්න. ඒ තරම් ලස්සන සුන්දරත්වයක් තියෙන්නේ. ඒක වචන වලින් මට කියන්න බෑ. ඉතින් මට හිතුණා ඒ සුන්දරත්වයෙන් කොටසක් ඔයගලොත් එක චුට්ටක් හරි ඔයගලොත් එක බෙදා ගන්න ඕනි කියලා. ඒකයි මම මගේ පරණ මුහුණු පොතට ගිහිල්ලා මම මේ ඡායාරූප ටික එකතු කළේ. ඉතින් මගේ පේන්ටින්ග්ස් වලට අමතරව මට හිතුණා මේක එකතු කරන්න. මොකද මම පාවිච්චි කරපු කලර්ස්, ඒ කියන්නේ මේ ෆෝල් එක, මේ ගිම්හාන කාලය මං හැදුවේ ඩච් බෝඩ් එක ෆෝල් කලර්ස් පාවිච්චි කරලා. ඉතින් ඒත් එක්කම මම අපි දැන් ඉන්නේ අබුඩාබි. ඒ හින්දා මම අබුඩාබි වල ෆෝල් එකේ කොයි වගේද කියලා පෙන්වන්න හිතුවා. මගේ පුංචි ගෙවත්තෙන් පුංචි දර්ශන කීපෙකුත් මම මේකට එකතු කළා. ඉතින් ඔගොල්ලෝ රසවිඳි කියලා හිතනවා. ඉතින් රසවිඳින්න මාත් එක්ක රැඳිලා ඉන්න මේ ඩච් පෝ දෙක හැදෙනවා ඉවරුණයින් පස්සේ, හැදිලා ඉවරුණයින් පස්සේ මම ඔයගලන්ට අරකට එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ අබුඩාබි වල දර්ශනත් එකතු කරලා තියෙනවා. ඉතින් රැඳිලා ඉන්න රසවිඳින්න. Thank you.
මේ තියෙන්නේ අබුඩාබි වල අපේ පුංචි ගෙවත්ත. ඇත්තටම දැන් අපිට එළියට යන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා උෂ්ණත්වය. මුලින් 50ට 51ටත් ගියා සමයේ. ඉතින් මේ තමයි දැන් ෆෝල් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තටම 28 29 30 ගානට වගේ යනවා දැන්. ඉතින් මේ මෙච්චර ලොකු සමයකට කොම්මාරි මේගොල්ලෝ රැඳිලා ඉඳලා තියෙනවා ඒගලන්ට ලැබෙන වතුර ටිකෙන්. ඉතින් කොම්මාරි දැන් මේගොල්ලෝ ලස්සනට දල් දාගෙන හැදිලා එනවා අයිම. ඉතින් මේ මල් ඇත්තටම මේ මේ පරිසරයට ඔරොත්තු මේ කාන්තාර පරිසරයට ඔරොත්තු දෙන විදියට හැදිලා තියෙන්නේ. ඉතින් අපි යටින් යන වතුර පාරක් හදලා තියෙනවා. ඊට අමතරව පුදිනුත් වතුර වැටෙන විදියට හදලා තියෙන්නේ. ඉතින් ඇත්තටම එක එක වර්ගයේ ගස් තියෙනවා. දැන් ඒව දාල දාගෙන ආය හැදීගෙන එනවා. ඉතින් මේක මගේ නොවන මගේ ගෙවත්තක්. ඉතින් මම මේකත් අතරලා වෝදුරට අලුත් තැනකට යනවා. ඉතින් ඒ හින්දා ඉතින් මට හිතුණා ආය මේ ගෙවත්තෙත් මතකයන් තව තැනකට එකතු කරගන්න මේ විදියට පුංචි වීඩියෝ එකක් හදන්න කියලා. ඉතින් මේ තමයි මගේ අබුඩාබි ගෙවත්ත. ඊළඟට මම ඔයගලන්ට පෙන්නනවා මගේ කරපු පේන්ටින්ග්ස් දෙක මම ෆ්‍රේම් කළා. ඉතින් ඒකත් බලලා සතුටු වෙන්න. ඉතින් ඔයගලන්ගේ කාලයට ගොඩාක් ස්තුතියි. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා සතුටු වෙන්න ඇති. මල් දකින්න කවුරුත් ආසයි. ඉතින් ඇත්තටම මමත් හරි ආසයි මේ සුන්දර මල් එක්ක ජීවත් වෙන්න. මම අලුත් තැනකට ගියත් පෝච්චි වල ඇතුලේ හරි මල් හදාගන්න උත්සාහ කරනවා. මල් වගේම අනිත් ජාති අවශ්‍ය ගස් ජාති හදාගන්න උත්සාහ කරනවා. ඉතින් ඔයගොල්ලන් කාලයට ගොඩාක් ස්තුතියි. හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම සුබ දවසක්.